අපි ආශ්වාස ප්‍රාශ්වාස කරන වාතය අපිට ස්වභාව ධර්මයෙන් ලැබෙන උරුමයක්. පරිසරයත් එක්ක ගනුදෙනු කරනකොට පරිසරයේ තියෙන ශක්තියින් අපි අපේ ඇඟට උරා ගන්නවා. මේක තමයි විශ්ව ශක්තිය කියන්නේ. අද අපි සිතිය දහරින් විශ්ව ශක්තිය හොයන්නේ. විශ්වයේම තියෙන විශ්ව ශක්තිය අපේ සිරුරට ලබා ගන්නයි සූදානම් වෙන්නේ. ඇත්තටම මොකක්ද විශ්ව ශක්තිය කියන්නේ? මේ ඒ පිළිබඳව පැහැදිලි කරන යෝග විශේෂඥ චානක රොක්ෂා. ශක්තිය කියන්නේ කාර්ය කිරීමේ හැකියාව. යෝග විද්‍යාවට අනුව ශක්තිය හඳුන්වන්නේ ප්‍රාණ ලෙස. මේ ප්‍රාණ ශක්තිය මේ මුළු විශ්වය පුරාම පැතිරලා තියෙනවා. සෑම සජීවි පදාර්ථයකම අජීවි පදාර්ථයකම මේ විශ්ව ශක්තිය ප්‍රාණ විවිධ ආකාරයෙන් ගැබ් වෙලා තියෙනවා. සජීවි අපි හැමෝම මේ ශක්තිය ලබා ගන්නවා. ආහාර තුලින්, ජලය තුලින්, සුළඟ තුලින්, ඒකම භූගත ප්‍රාණ ශක්තිය ගුරුත්වාකර්ෂණ ශක්තිය ලෙසින් මේ ශක්තිය කිසිසේත් වෙනසීම හෝ නිර්මාණය කිරීම කරන්න බැහැ නවීන විද්‍යාවන්. නමුත් යෝග විද්‍යාවනම මෙහි ඊට වඩා ගැඹුරක් තියෙනවා. අපි යෝග දර්ශනය තුළ හඳුනා ගන්නවා කොහොමද අපි තුළ ශක්තියින් උද්දීපනය කරගන්නේ, ඉහළ නංවන්නේ, ඒ ශක්තියින් කොහොමද පාලනය කරන්නේ, හසුරුවන්නේ, කොහොමද ශක්තියින් විනාශ කරන්නේ. විද්‍යාවට අනුව ශක්තිය විනාශ කළ නොහැකි, ශක්තිය මැවීම කළ නොහැකි. නමුත් මේ ශක්තියින් විවිධ පරිවර්තනයන්ට භාජනය කළ හැකි. අපි යෝග විද්‍යාව තුළත් විවිධ ශක්ති පරිවර්තනයන් කරනවා. මේ ශක්ති පරිවර්තනයන් තුළින් අපේ ජීවිතය සුභවාදී පරිවර්තනයකට ලක් කර ගැනීමේ හැකියාව අපිට ලැබෙනවා. අද මම ඔබට කියලා දෙන්න යන්නේ යෝගී දැක්වෙන බලගතු අභ්‍යාස ක්‍රමය. අපි ආරම්භක වැඩසටහන්වල ඔබට කියලා දෙනවා ආරම්භක අභ්‍යාස. ඉදිරියේදී තව ගැඹුරු අභ්‍යාස යෝග රහස් ඔබට කියා දෙන්නටත් අපි බලාපොරොත්තු වෙනවා. මේ ශක්ති පාලන යෝග අභ්‍යාස යෝගයේ හඳුන්වන්නේ ප්‍රාණායාම ලෙස. ප්‍රාණ කියන්නේ අපි ගන්න හුස්ම තුළ තිබෙන විශ්වීය ශක්තිය. යෝග සම්ප්‍රදායේ ප්‍රාණ ශක්ති ප්‍රතිකර්මයේ විදිහට තමයි විශ්ව ශක්තිය හඳුන්වන්නේ. ජපානයේ මේ හඳුන්වන්නේ රේකි වශයෙන්. මේ ඒ පිළිබඳව පැහැදිලි කරන්නේ විශ්ව ශක්ති විශේෂඥ ආර්යා. ඔබ මේ දකින්නේ විශ්ව ශක්ති විශේෂඥ ආර්ය මහත්මිය විසින් ජපන් යෝග විද්‍යාවේ දැක්වෙන රේකි ක්‍රමයේ අනුව විශ්ව ප්‍රාණ ශක්තියෙන් සුවපත් කරවීමේ ක්‍රමවේදයක්.
මෙහිදී මුලින්ම කරන්නේ අප වටා තිබෙන ශක්ති මඩුල්ල ප්‍රභා මණ්ඩලය බයලොජිකල් අවුරා පවිත්‍ර කරන ආකාරය. ඉන් පසු ඔබ දකිවි ගැටළු සහගත ස්ථාන කරා විශ්ීය ශක්තිය සම්ප්‍රේෂණය කරන ආකාරය. එහි ආකාර දෙකක් තිබෙනවා. එක ක්‍රමයක් බාහිර විශ්වයේ තිබෙන ශක්තිය සියතටගෙන විශේෂ යෝග රහස් උපක්‍රම වලින් එය ඔබට සම්ප්‍රේෂණය කරනවා. අනෙක් උපක්‍රමය තමයි අපි තුලින්ම අවදි කරගත් කුණ්ඩලින ශක්තිය භාවිතා කරමින් මේ ප්‍රතිකාරය ලබන අයගේ ශක්ති මධ්‍යස්ථාන ශක්ති ගැනීම. සෙමින් දෙපාද ලිහිල් කරන්න. දෙයක් කලවා දෙපසට ගේන්න. හිස නිදහස් කරන්න දෙනෙත් පියාගන්න. මං ඔබට විශ ශක්තිය දෙන්නයි සූදානම්. ඔබේ සිරුර සෙමින් ලිහිල්. දැන් ඔබේ සිරුරේ සියලුම පිරිසුදු කිරීම මම කරා. බෑට් එනර්ජි ඉවත් වෙනවා. ඔබ ගැඹුරු හුස්ම ගන්න. ආකාරයෙන් පාලනය කිරීම හැසිරවීම ඔබට මේ නිසි හුස්ම පාලනය විශාල ශක්ති පරිවර්තනයක් කළ හැකි වෙනවා අප තුළ පිහිටලා තිබෙනවා ප්‍රධාන ශක්ති මධ්‍යස්ථාන හතක් ඉන්දීය යෝග දර්ශනයට අනුව තව අපමණක් ශක්ති මධ්‍යස්ථාන තියෙනවා මේ සියලු ශක්ති මධ්‍යස්ථාන ශක්තිමත් කර ගැනීමේ හැකියාව අපි තවදුරටත් පැහැදිලි කරොත් අපි මේ ශක්ති මධ්‍යස්ථාන හඳුනනවා බයලොජිකල් බැටරිස් කියලා. කියන්නේ ජීව විද්‍යාත්මක බැටරි. පිරිය ඇසට නොපෙනෙන මේ අදෘශ්‍යමාන ශක්ති කේන්ද්‍ර අපි ශක්ති ගන්නවා ක්‍රමානුකූල ක්‍රමික සසනය තුළින්. ඒකම සුවිශාල ශක්ති පරිවර්තනයක් වෙනවා. ඒක බාහිරින් අපිට දැක ගන්න පුළුවන්. ඇතැන්කට ඔබ දැකලා ඇති බලගත යෝගවින් වටා ශක්ති වලලක් තිබෙනවා. රැස්මඩුල්ල. සැහැල්ලු හැඩති නිරෝගී සිරුරක් ලබා ගන්න මේ විශ්ව ශක්තිය අභ්‍යාසයයි. දැන් මම ඔබට කියලා දෙන්න යන්නේ මේ විශ්වීය ශක්තිය අපේ ශක්ති මධ්‍යස්ථාන තුළට කේන්ද්‍රගත කරගෙන ගන්න ආකාරයේ අභ්‍යාසයක්. මේක රහසිගත යෝග අභ්‍යාසයක්. හරි සරලයි. නිවසේදී වුණත් ඔබට පුහුණු කළ හැකි අභ්‍යාසයක්. දැන් ඔබ මුලින්ම ඔබ අත් රඳවනවා ඥාන මුද්‍රාවෙන් ධන හිස් මත අත්ල දෙක ඔබ ඉහළට හරවන ඔබ මේ අත්ල දෙක මැදත් තිබෙනවා ශක්ති කේන්ද්‍රයන් දෙකක් ඔබ අත්ල ඉහළට හැරවීමෙන් අදහස් කරන්නේ ඔබ විශ්ීය ශක්තිය අහසින් ලැබෙන ශක්තියත් එක්ක ඔබ සම්බන්ධ වෙනවා
ඉන්පසු ඔබ කරන්නේ ඔබේ දකුණ තේ ඇඟිලි තුඩු එකිනෙක ගාවලා දකුණ තේ ඇඟිලි තුඩු එල්ල කරන ඔබේ මූලාධාර ශක්ති මධ්‍යස්ථානයේ වෙත. නමුත් මෙම භාවනාවේ අභ්‍යාසිත ඔබට සුවිශේෂී අත්දැකීම් ලැබේවි මේ සම්බන්ධව. ඉන්පසු ඔබ සෙමින් දෙන පියාගෙන එම ස්ථානයේ මනස අවධානය රඳවනවා. එලෙස රැඳෙමින් ඔබේ නාස්පුඩු තුලින් ඇතුළු වන පිටවන ස්වභාවික හුස්ම රටාවට මනස අවධානය යොමු කරනවා. ඔබ මෙලෙස යම් වේලාවක් අභ්‍යාස කරනවා. ආරම්භයේදී මිනිත්තු 3ක් පමණ එක් ශක්ති මධ්‍යස්ථානයකට අභ්‍යාස කරනනම් ඔබට වඩා හොඳ ප්‍රතිඵල ලැබීමේ හැකියාව ලැබෙනවා. මිනිත්තු 3ක පමණ කාලයකට පසු ඔබ සෙමින් දකුණත නිදහස් කරනවා. ඥාන මුද්‍රාවෙන් තබනවා. ඉන්පසු ඔබේ වමත සකසනවා සමාන් මුද්‍රාවෙන්. දෑඟිලි එකිනෙක ගාවල ඇඟිලි තුඩු එල්ල කරනවා ඔබේ දෙවැනි ශක්ති මධ්‍යස්ථානය කරා. මේ පිහිටන ශක්ති මධ්‍යස්ථානය අපි හඳුන්වනවා ස්වාදිෂ්ඨාන චක්‍රා කියලා ඉන්දීය යෝග විද්‍යාවට අනුව. ඔබ මේ ස්ථානයේ මනස අවධානය රඳවලා තව දුරටත් ඔබේ නාස්පුඩු තුලින් ඇතුළු වන පිටවන හුස්ම කෙරෙහි අවධානය යොමු කරන්න. එලෙස මිනිත්තු 3ක් පමණ රැඳුනායින් අනතුරුව ඔබ දෙයත් සෙමින් ආරම්භ ක්‍රියාවට ගෙනෙනවා. ඉන්පසු නැවතත් ඔබේ දකුණත සකසනවා. දකුණත ඇඟිලි තුඩු එල්ල කරන ඔබේ මණිපූර කියන ශක්ති මධ්‍යස්ථානය කරා නාභියට මදක් ඉදිරියෙන් ඔබේ ඇඟිලි තුඩු එල්ල කරලා රඳවගෙන ඉන්නවා. එහෙම හිඳෙමින් පෙර සඳහන් කළ ආකාරයටම ඔබ භාවනාත්මක වෙනවා. මිනිත්තු 3ක කාලයකට පසු ඔබ නැවතත් ආරම්භක ඉරියව්වට එනවා. නැවතත් ඔබේ වමත සකසලා ඇඟිලි තුඩු එල්ල කරන ඔබේ පපුව මැදට මෙම ස්ථානයේ පිහිටනවා. ඔබේ අධ්‍යාත්මික ශක්තියන් හා සම්බන්ධ ශක්ති මධ්‍යස්ථානයේ අනාහත චක්‍රය. ඒ මතත් පෙර සඳහන් කළ ආකාරයටම ඔබ භාවනාත්මක වෙනවා. මේ ශක්ති මධ්‍යස්ථාන සමබර කර ගැනීම ඔබට භෞතික හා අධ්‍යාත්මික ප්‍රතිඵල ලබා දෙනවා. උදාහරණයක් ලෙස ඔබ මූලාධාර සාදිෂ්ඨාන මණිපූර ශක්ති මධ්‍යස්ථාන ක්‍රියාකාරී කරවමින් ඔබේ කායික ශක්තිය වර්ධනය වෙනවා. ඔබේ පෞරුෂත්වය වාජීකරණ ශක්තිය තාරුණ්‍ය පෙනුම බලය වර්ධනය වෙනවා. ඒ වගේම නිර්මාණශීලී බව. ඉන් ඔබට ඔබ හදවත සම්බන්ධ දැන් අප භාවනාත්මක වන ශක්ති මධ්‍යස්ථානයේ අවදි කිරීමෙන් ඔබ තුළ සංගිරී තිබෙන අධ්‍යාත්මික ශක්තියෙන් අවදි වෙනවා. මිනිත්තු 3ක කාලයකට පසුව නැවතත් අපි එනවා ආරම්භ ක්‍රියාවට. ඉන්පසු ඔබ සෙමින් ඔබේ දකුණතේ ඇඟිලි තුඩු එල්ල කරනවා ඔබේ උගුර මැද පිහිටි ශක්ති මධ්‍යස්ථානයේ විසුද්ධි චක්‍රා ලෙසයි මෙම ශක්ති මධ්‍යස්ථානය හඳුන්වන්නේ. මෙම ශක්ති මධ්‍යස්ථානය සමබර කර ගැනීමෙන් ඔබට හොඳ වාක් චාතුර්යයක් ලැබෙනවා. ඔබේ වාක් ශක්තිය දියුණු වෙනවා. කටහඬේ පැහැදිලිභාවය දියුණු වෙනවා. කුසදුගින්න පිපාසය වැනි හැඟීම් ආවේගයන් පාලනය කර ගැනීමේ ශක්තිය ඔබට ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි අධ්‍යාත්මිකව ගත් කල ඔබේ නරක අකුසල කර්මයන්ගේ විපාකයන් පවා මැඩ ගැනීමේ හැකියාව ශක්තිය ඔබට ලැබෙනවා.
භාවනාත්මක වෙලා අපි එනවා ආරම්භක ඉරියව්වට. ඉන්පසු ඔබේ වමත ගෙනෙනවා පෙර ආකාරයෙන් සකසලා ඔබේ ත්‍රිවේණියස ආසන්නයට මේ ඉතා ප්‍රබල ශක්ති මධ්‍යස්ථානය ඔබ ඉතාම පහසුවෙන් අවදි කරගත හැකි ශක්ති මධ්‍යස්ථානය. මෙම ශක්ති මධ්‍යස්ථානය අවදි කර ගැනීම ඔබට මනා මානසික පාලනයක් ඇති වෙනවා. ඔබේ මනස ඒකාග්‍රතාවය චිත්ත ශක්තිය වර්ධනය වෙනවා. ඒ විතරක් නෙමෙයි ඔබේ මානසික ශක්තිය පමණක් නෙමෙයි අන්‍යයන්ගේ මනස පවා පාලනය කර ගැනීමේ හැකියාව ඔබට ලැබෙනවා. අන්‍යයන්ගේ අනවශ්‍ය මානසික බලපෑම් වලින් ඔබට එල්ලවන අහිතකර ශක්තියින් මැඩ පැවැත්වීමේ ශක්තිය ඔබට ලැබෙනවා. අනුන්ගේ සිත් කියවීමේ හැකියාව ඔබට ලැබෙනවා. අධ්‍යාත්මික වශයෙන් පෙර ආකාරයටම භාවනාත්මක වෙලා ඔබ එනවා ආරම්භක ඉරියව්වට. ඉන්පසු ඔබ ඔබේ දකුණත සකසමින් ගෙන යනවා හිසෙන් ඉහළට. ඔබේ දකුණත ඇඟිලි තුඩු එල්ල කරනවා හිස මුදුන දෙසට. පෙර ආකාරයටම භාවනාත්මක වෙන්න මිනිත්තු 3ක පමණ කාලයක්. මෙය තමයි අප තුල පිහිටි ප්‍රධානතම ශක්ති මධ්‍යස්ථානය සහස්‍රාහාර චක්‍රය. මේ සංකේතාත්මකව ඉන්දියා යෝග විද්‍යාවේ නිරූපණය කරනවා පෙති දහසක පියුමක් ආකාරයට. මෙහි බොහෝ අරුත් ගැබ්ව තිබෙනවා. ඔබ මෙම ශක්ති මධ්‍යස්ථානයේ අවදි කිරීමෙන් අදහස් කරන්නේ ඔබේ උපරිම මානසික හැකියාවන් අවදි කරනවා. සැබවින්ම අපි නිද්‍රාශීලී පිරිසක් සාමාන්‍ය පෘථග්ජන ඔබ අප හැම මොළයේ සියලු සෛලවල හැකියාවෙන් ප්‍රයෝජන ලබන අය නෙමෙයි. මෙම මධ්‍යස්ථානයේ අවදි කිරීමෙන් අපි අදහස් කරන්නේ අපේ සියලු ස්නායු තන්තුන් ක්‍රියාකාරී කරවීම. යෝග විද්‍යාවේ මේ හඳුන්වනවා ප්‍රබුද්ධත්වයට පත්වීම. බුද්ධත්වයට පත්වීම ඔබට ඉදිරිපත් කරන්න සූදානම් වෙන්නේ ඔබට නිවසේ සිටම කළ හැකි සරල විශ්ව ශක්ති අභ්‍යාසය. ඔබ එදිනෙදා පාන ආතතියන් තුළින් ඔබ තුළ එක් රැස්සන අහිතකර ශක්තියෙන් ඔබ විතින් ඉවත් කරන්න. ඔබ ඇසුරු කරන අනවශ්‍ය අසුභවාදී චින්තනයෙන් පිරි පිරිසගෙන් ඔබට එල්ලවන අහිතකර ශක්තියෙන්ගෙන් ඒ ඇතිවන ගැටලුවලින් ඔබට නිදහස් වෙන්න යෙදි හැකි සරල යෝග අභ්‍යාසයක්. දැන් බලන්න මේ යෙදෙන ආකාරය. ඔබ පහසුවෙන් සිටගන්නවා. පාමදක් ඇඩ් කරනවා අඟල් 6ක් 8ක් පමණ. ඉන්පසු අත් සැහැල්ලුවේ හුස්ම ගනිමින් අත් දෙක සෙමින් ඔසවනවා ඉහළට. පපුවතෙක් අත් ඔසවනවා. ඉන්පසුව හුස්ම පිට කරමින් අත්ල දෙක ඉදිරියට දන හිස් ඍජු කරන්. නැවත සෙමින් අත් සැහැල්ලුවෙන් පහත හෙලනවා. දන හිස් මදක් නවනවා. හුස්ම ගනිමින් නැවතත් එම ආකාරයට මත් ඔසවනවා පපුව මට්ටමට.
හුස්ම පිට කරමින් අත් යොමු කරනවා ඉදිරියට. මෙය බැලූ බැල්මට සරල අභ්‍යාසයක් ලෙස ඔබට පෙනේවි. නැහැ. නමුත් මෙය තරමක් සංකීර්ණ අභ්‍යාසයක්. මේ අභ්‍යාසය තුළ තිබෙනවා යෝග සසන අභ්‍යාසයක්, චිත්ත රූප මැවීමේ අභ්‍යාසයක්, එකම කායික චලනයක්. කොහොමද ඔබ යෙදෙන්නේ? මේ චලනයේ යෙදෙන අතරතුර ඔබ රිද්මයානුකූල ඔබේ හුස්ම හසුරවනවා. ඒ තුළින් ඔබ තුළ ප්‍රාණ ශක්තිය නිසියාකාරව ක්‍රියාකාරී වෙනවා. අපතන තේරෙන අසීමිත ශක්තියක්. ඒ ශක්තිය අවදි කරන්න මුදා හරින්න. හෙට අපි කතා කරනවා සෝබා දහමයි ඔබේ රූසපුවයි ගැන. ජයනා